හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. අසම්මත ප්‍රේම සම්බන්ධතාවල මුල් තරමටම එහි අගේ කිසිවිටකත් සොඳුරු නැහැ. අසම්මත ප්‍රේමයට රහ වැටුනොත් බොහෝ දිනාට අවසානයේ අත්වෙන්නේ පොදු ඉරණමක්, එනම් පසුතැවමින් දිවිගෙවීමට සිදුවීමයි. මේ එවැනි අනියම් ප්‍රේමයකට රහ වැටුණු යුවලකට අත්වුණු ඛේදනීය ඉරණමක්. සුනිල් රජේ රැකියාවක් කළ ගමේ තරුණයෙක් ඔහුට කොළඹට මාරුවක් ලැබුණා. ඔහු නතර වුණේ බොරැල්ල බෝඩිමක. ඒ බෝඩිමේ හිමිකාරියගේ සැමියාමිය ගිහින් ඇය ලස්සන කාන්තාවක්, ඇයට තරුණ දියණියක්ද සිටියා. බෝඩිමේ සිටියේ හතර දෙනෙක් පමණයි. සුනිල් හැර අන් සියලු දෙනාම වයසක අය. සුනිල් පැමිණ ටික දවසකින් අර බෝඩිම හිමි කාන්තාව ඔහුට අමුතු සැලකිල්ලක් දක්වන්නට පටන් ගත්තා. ඔයා හරි හොඳයි යනේ, හරි කරුණාවන්තයි. ඔයාට එහෙමද පේන්නේ? ඔයින් මෙයින් දෙන්න අතර ලිංගික සම්බන්ධතාවයක් හටගත්තා. මේ අතර සුනිල් සහ බෝඩිම හිමිකාරියගේ දියණිය අතරද ප්‍රේම සම්බන්ධතාවයක් හටගෙන තිබුණා. කොල්ල ආණ්ඩුවේ රස්සාවක් කරන නිසා මගේ කෙල්ල බැන්දට කමක් නෑ, එතකොට මගේ වැඩන් කරගන්න පුළුවන් යයි සිතූ කාන්තාව දෙදෙනාගේ විවාහයට කැමැත්ත පළ කළා. ඒ අනුව සුනිල්ගේ සහ තරුණියගේ විවාහය සිදු වුණා. දුව බැන්දට කමක් නෑ, මං ගැනන් බලාගන්න ඕනෑ, කාන්තාව සුනිල්ට මෙසේ පැවසුවා. හරි හරි, මං ඒවා බලාගන්නම්. ඇගේ දියණියට සැකයක් ඇති වුණා. රාත්‍රියට තම සැමියා අතුරුදහන් වන බවත්, මවගේ කාමරය පැත්තෙන් කසුකුසු හඬක් ඇසෙන බවන් ඇයට දැනුණා. දිනක් සැමියා අතුරුදහන් වූ රැයක තරුණිය නැගිට මවගේ කාමරය පැත්තට ගියා. දොර ඇර බැලූ විට දුටු දර්ශනයෙන් ඇයගේ සිත දැවී ගියා. අම්මා වදාගෙන සුනිල් සිටින දර්ශනය දුටු ඇයට ක්ලාන්ත ගතියක් දැනෙන්නට වුණා. සුනිල් අම්මාගේ කාර්ය නිමකොට තම කාමරයට බින් බලද්දී දුටු දර්ශනයෙන් ඔහුටද සිහ නැති වුණා. වහලේ යටලීයේ සාරියකින් බෙල්ලවල දාගෙන මියගොස් සිටි තම තරුණ බිරිඳගේ දර්ශන දුටු ඔහු මොරගසන්නට වුණා. අම්මා සහ දුව සමග හවුලේ දීග කන්නට ගියොන් සිදුවන්නේ ඔය අකරතැබ්බේමයි. ඒ නිසා අනියම් ප්‍රේමයට රහ වැටෙනව බොහෝ දිනාට මේ වැදගත් කතාවක් වේවි. මන්දයත් අනියම් ප්‍රේමය නිසා මේ ලෝකයේ බොහෝ දෙනා ජීවිත විනාශ කරගන්නා බැවින් දෙපාරක් සිතා බැලිය යුතු කතාවක් නොවේද මෙය? හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්.